नवंबर 24 වෙනිදා රිලීස් වෙන Hawkeye TV series එකේ ට්‍රේලර් එක පහුගිය දවසක රිලීස් වුණා. ඉතින් ඒ නිසා තමයි අද මම ට්‍රේලර් එක බ්‍රේක් ඩවුන් කරන ගමන්ම series එකෙන් අපිට බලා ගන්න ලැබෙන characters ගැනත් කතා කරන්න හිතුවේ. එහෙනම් වැඩි කතා නැතුව යමු මාතෘකාවට. ट्रेलर का पटांग अन्ने क्लिंट हेमनत्तं होक काय तमंगे पावले आये का दिने का गन सीन ने कहीं इति मेके दी क्लिंट के दुआ की है ना और तो गाने की इंतमाय फैमिली एके एक टक क्रिसमस समरान्ने की हला क्लिंट नितरम शेल्ड के अटते विविध मिशन नले हिट पुनिसा खावदावत में क्रिसमस दवसे गिदर इंद्र ने तो ऐति एक क्लिंट मे पार गिदर इन्ने याद पावले नत्ति उनु काले वेनु इन की हला इलंग सीन ने केदी की है ना मेके मे आधास करने थानोस के स्नैप पे गेंग याद आगे पावले नत्ति उनु काले गेना ඊළඟ ෆ්‍රේම් එකෙන් අපිට බලා ගන්න පුළුවන් රොජර්ස් ද මියුසිකල් කියලා බැනර්ස් කිහිපයක්. ඉතින් මේ මියුසිකල් එකම තමයි ට්‍රේලර් එකේ අන්තිම හරියේදී මේ විදිහට බලා ගන්න ලැබෙන්නේ. ඊළඟට අපිට බලා ගන්න ලැබෙනවා රොනින් ආයමත් ඇවිල්ලා කියලා නිවුස් එකක්. හැබැයි මේ රොනින් විදිහට ඉන්නේ කවුද කියලා ඊළඟට ට්‍රේලර් එකෙන් රිවීල් කරනවා. මේ තමයි කේට් බිෂොප්. කේට් ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්. කේට් බිෂොප් කියන්නේ පෝසත් පවුලක ඉපදුණු ළමෙක්. එල් මැටඩෝර් කියන අපරාධකාරයා එයාව කප්පම් ගන්න තියාගත්ත වෙලාවකදී ඇවෙන්ජර්ස්ලා එයාව බේර ගන්නවා. මේเวลාවේදී කේට් දකින්නවා සාමාන්‍ය මිනිස්සෙක් වෙලා තමන්ගේ හැකියාවෙන් හෝක්කයි අනිත් අයට උදව් කරන විදිය. මේ නිසා කේට් හෝක්කයිව තමන්ගේ රෝල් මොඩල් එක බවට පත් කරගන්නවා. ඒ වගේම ආත්මාරක්ෂක සටන් ක්‍රම කිහිපයක් ඉගෙන ගන්නවා වගේම ආචරි එහෙම නැත්නම් දුනු ශිල්පය ඉගෙන ගන්නවා. කාලයක් යද්දී මේ ඇවෙන්ජර්ස් කණ්ඩායම නැති වෙලා යංග ඇවෙන්ජර්ස් කණ්ඩායම කැටි වුණු කාලෙදී කේට් බිෂොප්ට යංග ඇවෙන්ජර්ස් කණ්ඩායම වුණ ගහනවා. ඉතින් මේ යංග ඇවෙන්ජර්ස් ලෙක්ක ඉදදී මොකින්බර්ඩ්ගේ අඳුම ස්වෝඩ්ස්මන්ගේ කඩුව හෝක්කයිගේ දුන්න වගේ දේවල් කේට් අරගන්නවා. අයන් ලැඩ් එහෙම නැත්නම් කෑන් යංග ඇවෙන්ජර්ස් ටීම් එක හැදුවයි කියන එක ගැන කෑන් ගැන කරපු වීඩියෝ එකේදී කියපු නිසා ඒකෙන් ඔයාලට මේ ගැන වැඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ආයමත් මාතෘකාවට ගියොත් නැවතත් ඇවෙන්ජර්ස්ලා එකතු වුණාට පස්සේ මේ යංග ඇවෙන්ජර්ස්ලාට ඇවෙන්ජර්ස් හෙඩ් ක්වාටර්ස් එකකින් යන්න වෙනවා. ඒ ජෙසිකා ජෝන්ස් කේට්ට මුණ ගැහිලා හෝක්කයිගේ දුන්න වගේම ඊතලත් දෙනවා. ඒ වගේම කැප්ටන් ඇමරිකාගේ නෝට් එකක් පවා කේට්ට ලැබෙනවා. හැබැයි මේකේ කේට්ගේ නම වෙනුවට කැප් ලියලා තියෙන හෝක්කයි කියලා. ඉතින් ඒ නිසා තමයි කේට් මීළඟ හෝක්කයි බවට පත් වෙන්නේ. මේ දේවල් වලින් පස්සේ මේ හෝක්කයිට ක්ලින්ට්ව මුණ ගැහෙනවා. ඒ වගේම ක්ලින්ට් තමන්ගේ කෝඩ් නේම් එක රොනින් කියලා වෙනස් කරගන්නවා. කොහොම වුණත් කාලයකට පස්සේ ක්ලින්ට් ටයිමත් තමන්ගේ රොනින් කියන කෝඩ් නේම් එක අතාරිනවා. ඒ වගේම හෝක්කයි කියන නම මේ දෙන්නම පාවිච්චි කරනවා. ක්ලින්ට් කේට්ව තමන්ගේ ක්‍රයිම් ෆයිටින් පාර්ට්නර් විදිහටත් ගන්නවා. ඉතින් මේ දෙන්න එකතු වෙලා ස්ට්‍රීට් වල අපරාධකාරයන්ව සුද්ධ කරලා දානවා. ක්ලින්ට් වගේම දෙවනි හෝක්කයි සමහර අවස්ථාවලදී ෂීල්ඩ් එකටත් වැඩ කරන්න පටන් ගන්නවා. ආපහු යමු ට්‍රේලර් එක පැත්තට. කොමික් වල විදිහට නෙවෙයි MCU එකේ දේවල් වෙන්නේ. MCU එකේදී හෝක්කයිට කේට්ව මුණ ගැහෙන්නේ කේට් රොනින් විදිහට ක්ලින්ට්ගේ වැඩේ කරන්න ගිය නිසා. ඊළඟට මේ සීන් එකෙන් බලා ගන්න පුළුවන් කවුරු හරි කෙනෙක් හෝක්කයි ඉන්න පැත්තට මොලොටෝ එකක් විසි කරනවා. ඉතින් මේ කට්ටියගේ ඇඳුම දිහා බැලුවොත් මේ අය ඇඳගෙන ඉන්නේ ට්‍රැක් සූට්. ඉතින් ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ ඉන්නේ කොමික් වලදී බලා ගන්න ලැබෙන ට්‍රැක් සූට් මාෆියා කියන කණ්ඩායම කියලා. කොමික්ස් වලදී ක්ලින්ට් ජීවත් වුණු බිල්ඩින් එකේ අයිතිකාරයා තමයි මේ අය අතර හිටපු අයිවන් කියන කෙනා. මේ අයිවන් තමන්ගේ බිල්ඩින් එකේ ආයතන කරදරයක් නිසා ක්ලින්ට් ඒ බිල්ඩින් එක බලහත්කාරයෙන් සල්ලි දීලා අරගන්නවා. ඒත් ක්ලවුන් කියන විලන් එක එකතු වෙලා ආයමත් තමන්ගේ බිල්ඩින් එක අරගන්න මේ ට්‍රැක් සූට් මාෆියා කණ්ඩායම එනවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නම් නැහැ. මේ ක්ලවුන් ගැන කියද්දිම කියන්න ඕන තවත් දෙයක් තියෙනවා. කොමික්ස් වලදී හෝක්කයිගේ කන් ඇහෙන්නේ නැහැ. මේකට හේතුවක් තමයි ක්ලවුන් විසින් හෝක්කයිගේ සොනික් ඇරෝස් ක්ලින්ට්ගේ පැත්තටම හරවපු නිසා. මේ නිසා කාලයක් යනකම් හෝක්කයිට සයින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම පස්සෙ කාලෙකදී හෝක්කයි හියරින් ඒඩ් පාවිච්චි කරනවා. ඉතින් ට්‍රේලර් එකනොත් අපිට හෝක්කයිගේ හියරින් ඒඩ් බලා ගන්න ලැබුණා. ඉතින් මේ සිදුවීම් කිහිපෙම ට්‍රැක්සූට් මාෆියායකට සම්බන්ධ සිදුවීම් කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේක ගොඩක්ම මැට් ෆ්‍රැක්ෂන් ගේ හෝක්කයි කොමික් ස්ටයිල් එකට සමානයි. කොටින්ම කිව්වොත් මැට් ෆ්‍රැක්ෂන් ගේ කොමික් වල සිදුවීම් ඒ වගේම ගන්න ලොකු උත්සාහයක් මේ සීරීස් එකෙන් දීලා තියෙනවා. ඊළඟට අපිට මේ ගෑනු කෙනාව බලා ගන්න ලැබෙනවා. මේ ඉන්නේ එලනෝර් බිෂොප්. ඒ කියන්නේ කේට් ගේ අම්මා. කොමික්ස් වලදී අපිට මුලින්ම කියන්නේ මෙයා මැරලා කියලා. ඒත් පස්සේ රිවීල් වෙනවා මෙයා මැඩම් මාස්ක් වගේ විලන්ලා එක්ක වැඩ කරන කෙනෙක් කියලා. ඊළඟට ආයෙමත් මැට් ෆ්‍රැක්ෂන් ගේ කොමික් වල වගේම පාටි එකක සීන් එකක් බලා ගන්න ලැබෙනවා. කොමික් වල දිනම් මේ පාටි එකේ කිං පින් වගේ ගොඩක් ක්‍රයිම් ලෝඩ්ස්ලා ඉන්නවා. ඉතින් සමහර විට අපිට මේ සීරීස් එකෙන් කිං පින්නොත් බලා ගන්න පුළුවන් වෙයි. කිං පින් ගැන කියද්දි ට්‍රේලර් එකෙන් අපිට බලා ගන්න ලැබෙනවා තවත් ගෑනු කෙනෙක්ව. ඒ තමයි එකෝ.
මේ එකෝ කියන්නේ මුලදී නරක කෙනෙක් වෙලා ඉඳලා පස්සේ හොඳ කෙනෙක් වුණු කෙනෙක්. මෙයාට ටාස්ක් මාස්ටර් වගේම වෙනත් කෙනෙක්ගේ චලනයන් මිමික් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී එකෝටම වෙන්නුණු සීරීස් එකකුත් එන්න දිනවා. ගොඩ දුරට ඒකෙදි ඩෑඩෙවිල් සහ කිංපින්ව බලාගන්න ලැබෙයි කියලා කියන්නේ. මොකද කොමික් වලදී මෙයාගේ තාත්තා කිංපින් විසින් ඝාතනය කරනවා. ඊට පස්සේ කිංපින් මෙයාගේ හැකියාව ගැන දැනගත්තට පස්සේ මෙයාව තමන්ගේ දුවෙක් වගේ හදාගන්නවා වගේම එයාගේ තාත්තා මැරුවේ ඩෑඩෙවිල් කියලා බොරු කරනවා. ඉතින් ඒක ඇත්ත දැනගත්තට පස්සේ තමයි හොඳ කෙනෙක් බවට පත් වෙන්නේ. ඊළඟට අපිට බලාගන්න ලැබෙන බල්ලෙක්ව. මේ තමයි ලකී ද පීසා ඩොග්. ලකී එහෙම නැත්නම් ඇරෝ කියන්නේ ට්‍රැක් සූට් මාෆියා කණ්ඩායමේ අයිවන්ගේ බල්ලා. ක්ලින්ට් මෙයාට හොඳට සලකපු නිසා ඇරෝ ට්‍රැක් සූට් මාෆියා කණ්ඩායමේ වෙඩිපාරකින් ක්ලින්ට්ව බේරගන්නවා. මේ නිසා ට්‍රැක් සූට් මාෆියා කණ්ඩායම මෙයාට ගහලා පාරට දානවා. හොඳට බැලුවොත් පේනවා මෙයාගේ ඒක ඇහැ පේන්නේ නැහැ කියලා. ඉතින් අර විදිහට පාරට දාපු නිසා වාහනවල හැප්පිලා තමයි ඇරෝට මෙහෙම වෙන්නේ. කොහොම වුණත් ක්ලින්ට් මෙයාව වෙට් කෙනෙක් ගාවට අරගෙන ගිහින් බේරගෙන ලකී කියලා නම් කරනවා. අන්තිමට මෙයා කේට්ගේ පෙට් වෙලා තමයි නතර වෙන්නේ. ට්‍රේලර් එකේ මට තේරුම් ගන්න බැරි වුණු එක දෙයක් දිනවා. හරි, ඉතින් ওই දේවල් තමයි ට්‍රේලර් එකේ වැදගත්ම දේවල් විදිහට මම දැක්කේ. කොහොම වුණත් මේ සීරීස් එකේදී අපිට ගොඩක් දුරට ක්ලින්ට් කේට් බිෂොප් ආරක්ෂා කරලා වුණු කරන විදිහ වගේම එකෝ වගේ තවත් කැරක්ටර්ස් ගැන ලස්සන කතාවක් බලාගන්න පුළුවන් වෙයි. තව දෙයක් කියන්න අමතකුණා. බ්ලැක් විඩෝ එකේ එන්ඩ් ක්‍රෙඩිට් සීන් එක මතකද? ඉතින් අලුත් බ්ලැක් විඩෝ එහෙම නැත්නම් යෙලේනවත් මේකෙන් අපිට බලාගන්න ලැබෙවි. වීඩියෝ එකෙන් මොන හරි දැනගත්තා නම් ලයික් කරන්න, ඒ වගේම ඔයාගේ අයිඩියාස් සහ ඊළඟට දැනගන්න දේවල් මොනවද කියලාත් කමෙන්ට් කරන්න. චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න, පේජ් එක ලයික් කරන්න, ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් වලින් අපේ කමියුනිටි වලට ජොයින් වෙන්න. එහෙනම් එක්සෙල්සියර්.